හරි අද තොලම එකතුලා ඉන්නේ DP calendar එකකින් ගෙන තවත් එක් video එකට මම මේ video එකෙන් කියලා දෙන්න යන දේ ඔයාලා දැනටමත් දන්නව නේද ඔයාම කියන්නකෝ බලන්න මොකක්ද කියලා දෙන්න යන්නේ කියලා අයියෝ මෙච්චර මේක පෙනිලා මේ මොඩියුලේ එක තමයි තේරුන්නේ නෑනේ නෑ නෑ නී මට තේරුණා ඒ වුණාට මේක බලන් ඉන්න අනිත් අයට තේරෙලා නෑ නේද හරි හරි මේ video එකෙන් මම කියලා දෙන්න යන්නේ ඔයාලා කොහොමද මෙන්න මේ විදිහට cartoon video එකක් හදාගන්නේ කියලා හරි දැන් ඔයාලා දන්නවා මොකද්ද මම මේ video එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ කියලා මං කලින් පෙන්වෝ වගේ වීඩියෝ වල දන්නවා මේ දවස්වල YouTube එකේ ගොඩක් තියෙනවා මෙන්න මේ වගේ වීඩියෝක් වඩා ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේ වගේ වීඩියෝ හදලා YouTube එකට දාන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් එකෙන් ලොකු වණින්නයක් උනත් කරගන්න. හරි වැඩේ කතා නැතුව අපි ගිහින් බලමු කොහොමද මෙන්න මේ වැඩේ කරන්න කියලා. හරි මේ වැඩේ කරන්න ඔයාලට app එකක් අවශ්‍ය වෙනවා. මම මුලින්ම කියලා දෙන්නම් මේ app එක ඔයා install කරගත්තට පස්සේ කොහොමද එකෙන් වැඩේ කරන්න කියලා. app එක install කරගෙන open කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ වගේ interface එක. මේක ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහා තියෙනවා. ගෙදරක මාක්කයක් ඒ වගේම කුසලානක මාක්කයක් ඒ වගේම වීඩියෝ මාක්කයක් ඒ වගේම ඔයාලා බලා ගන්න පුළුවන් කෙරවලේ දිනව බෙල් අයිකන් එකක් සහ මිනිහෙක්ගේ රූපයක්. හරි මෙන්න මේ වගේන් අපි වීඩියෝ එක හදන්න භාවිතා කරන්න මෙන්න මේ මැද තියෙන වීඩියෝ මාක් එක. මම ඒක මේ විදිහට ටච් කරන්න. හරි ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ වම් අත පැත්තේ තියෙනවා characters කියලා ඒ වගේම background තියෙනවා ඒ වගේම photos add text කියලා මේ වගේ දේවල් ඔයාලා බලා ගන්න පුළුවන්. හරි දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඔයාලා බලා ගන්න පුළුවන් අපි app එක open කරගත්තට පස්සේ මෙතෙන් නම් ඊට පස්සේ මුලින්ම මේකේ background එක ඔටෝම පෙන්නනවා. මෙන්න මේ background එකට අමතරව අපිට පුළුවන් මෙන්න මෙතන වම් අත පැත්තේ තියෙන background එක touch කරලා ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඒකේ පෙන්නනවා මෙන්න මේ වගේ background ගොඩක්. අපිට පුළුවන් මෙන්න මෙතනින් කැමති background එක තෝරලා ගන්න. හරි මම මේ විදිහට උදාහරණයක් විදිහට මෙන්න මෙතන තියෙන background එක මේ විදිහට තෝරා ගන්නම්. හරි එතන තියෙන බෑක්ග්‍රවුන්ඩ් එක ක්ලික් කරාට පස්සේ ඒ බෑක්ග්‍රවුන්ඩ් එක වගේ වීඩියෝ එක හැදෙන තැනට එනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් එහාට ඉතුරු වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. හරි දැන් තමයි අපි මේකේ වැදගත්ම වැඩේ කරන්න යන්නේ. ඒ තමයි මේකට characters ටික ඇඩ් කරන එක. ඔයාලට බලා ගන්න පුළුවන් කලින් වගේම වම් අත පැත්තේ උඩින්ම තියෙන character කියලා මම ඒක මෙතන ටච් කරන්න. හරි ඒක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ගොඩක් characters මෙතන තියෙනවා. ඔයාලට පුළුවන් මෙතනින් කැමති character එකක් වගේ වීඩියෝ එකට ඇඩ් කරන්න කැමතියක් ඔයාලට මෙතනින් තෝරලා ගන්න. හරි මම මෙතන තියෙන එකක් මේ විදිහට ටච් කරන්න. හරි මෙතෙන් ලෝ කැරක්ටර් එක ඇඩ් කරලා පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ වගේ. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන කතිර ලකුණුත් එක්ක ඉරක් තියෙනවා. ඔයාලා පුළුවන් මෙන්න මේක හිට මෙට අරන් ගිහිල්ලා වාගේ කැරක්ටර් එක ඉන්න ඕන තැන තීරණය කරගන්න. හරි මේ විදිහට මම ඉන්න ඕන තැන තීරණය කරගත්තාට පස්සේ ඔයාලා පුළුවන් මෙන්න මේ කැරක්ටර් එකේ තැන් තැන් වලින් අල්ලලා ඔයාලට පුළුවන් මේ විදිහට එක එක දේවල් කරගන්න. අත හිමි කරගන්න පුළුවන්. ඒ වගේම ඔළුව නමා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට පුළුවන් මේක ටච් කරලා පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා කැරකෙන වගේ මාක් එකක්. රොටේෂන් කරගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය විදිහට මේ විදිහට වගේ කැරක්ටර් එක. හරි ඔයා හිතනවා දෙබසක් හදන්න යනවා කියලා. ඔයා දෙබසක් හදන්න යනවා නම් අනිවාර්යයෙන්ම තව කෙනෙක් අවශ්‍ය වෙනවා. ඔයාලට පුළුවන් කලින් වගේම කැරක්ටර් එක සිලෙක්ට් කරලා ඉවරලා ඔයාලට කැමති කැරක්ටර් එකක් මේකට තව ඇඩ් කරගන්න. හරි මේ විදිහට මම තව කැරක්ටර් එකක් මේකට ඇඩ් කරගන්න. හරි දැන් මට යාවත් පුළුවන් කලින් වගේ මීතලෙන් අල්ලලා කැමති තැනට අරන් ගිහින් මේ විදිහට තියන්න. හරි දැන් තමයි අපි වැදගත්ම දේ කරන්න යන්නේ. ඒ තමයි අපි කොහොමද මේකට දෙබසක් ඇඩ් කරන්න කියලා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ කැරක්ටර් දෙන්න ගාවම මයික් එක අයිකන් එකක් තියෙනවා. අපිට මොකක් හරි දෙයක් කියන්න අවශ්‍ය වුණාට පස්සේ, ඒ කියන්නේ දෙබසර මොකක් හරි දෙයක් කියන්න අවශ්‍ය වුණාට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ මයික් එක ටච් කරලා අපිට කියන්න අවශ්‍ය දේ කිව්වට පස්සේ ආයෙ මයික් එක ටච් කරන එක. හරි මම මේක මේ විදිහට කරලා පෙන්නන්නම් ඔයාලට එකක්. හරි දැන් මේ වම් පැත්තේ ඉන්න එකනාගේ මයික් එක මම මේ විදිහට ටච් කරන්න. හරි මම කියන දේ දැන් මාවට බලා ගන්න පුළුවන්. එයා ඔටෝම සේව් කර ගන්නවා. හරි ඊට පස්සේ මම කරන්නේ මේ මයික් එක ආයෙ ටච් කරන එක. හරි ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම කිව්ව දේ එතන සේව් වුණා. ඔයාලට ඒක අහලා බලන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන පෙන්නන ප්ලේ බටන් එක ටච් කර ගන්න. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම කිව්ව දේ ඔටෝම සේව් කරගත්තා. දැන් අපේ දෙබසේ පළවෙනි කැලල හරි දැන් අපිට කරන්න තියෙන්නේ ඊළඟ කැලලට යන්න. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා ටයිම් ලයින් එකක් වගේ එකක්. ඒකේ කෙරවලේ ඔයාලට බලා ගන්න පුළුවන් ධන ලකුණ. දැන් මම කරන්නේ මෙන්න මේ ධන ලකුණ ටච් කරන එක. හරි එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපි තව ටයිම් ලයින් එකකට වැටෙනවා. හරි දැන් අපිට කරන්න තියෙන්නේ දෙවනි දෙබස මේකට ඇඩ් කරන එක. ඔයා මේ දෙකම එකවර කරොත් මේ දෙකම එකවර තමයි ප්ලේ වෙන්නේ. ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම තව ටයිම් ලයින් එකක් ඇඩ් කරගෙන තමයි අපේ දෙවනි දෙබස කියන්න ඕනේ. හරි දැන් මම දෙවනි එකකට අදාළ දෙබස මේ විදිහට කියන්න. හායි ඔයාලට කොහමද? හරි දැන් මම ඒක මේ විදිහට ප්ලේ කරලා පෙන්නුවොත් ඔයාලට බලා ගන්න පුළුවන්.
හරි ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපිට අවශ්‍ය විදියට අපේ වැඩේ වෙනවා ඒ වගේම තමයි දැන් මම මුළු වීඩියෝ එකම මේ විදියට ප්ලේ කරලා පෙන්නනම් ඔයාලට ඔයාලට බලා ගන්න පුළුවන් වම් අත පැත්තේ කෙරවලේ පල්ල හැම තියෙනවා ප්ලේ බටන් එක මම දැන් ඒක ප්ලේ කරලා පෙන්නනම් ඔයාලට හරි දැන් මම හිතනවා ඔයාලට මේ වැඩේ කරන විදිය තේරෙන්නේ නැති කියලා හරි දැන් ඔයාලට තේරෙන්නේ නැති කොහමද ඔය දෙබස් දාගන්න කියලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන ධන ලකුණු ප්‍රෙස් කරලා ඇති තරම් දෙබස් දාගන්න ඒ වගේම ඔයාලට පුළුවන් මේ විදිහට ප්ලේස් කරාට පස්සේ ඒකේ බ්‍රේක්ඩවුන් එක වෙනස් කරගන්න ඒ වගේම කැරක්ටර් ටික වෙනස් කරගන්න ඔයාලට පුළුවන් ටයිම්ලයින් එකෙන් ටයිම්ලයින් එකට කැමති විදිහට ඔයාගේ අවශ්‍ය වීඩියෝ එක හදාගන්න හරි දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි මේ හදාගත්තු වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු අත පැත්තේ උඩින්ම තියෙනවා සේව් කියලා අයිකන් එකක් මම ඒකම විදිහට ටච් කරන්නම් හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ වගේ තැන දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් ඔයාගේ කැමති ලැන්ග්වේජ් එක තෝරන්න ඔයාලට පුළුවන් මෙතනින් කැමති එකක් තෝරගන්න ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් කැමති ලැන්ග්වේජ් එක මේතර තෝරගන්න ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟ පස්සේ තියෙනවා ටැක්ස් කියලා එකක් මම මේ ටැක්ස් වෙල් නොට් කීපයක් මේතර තෝරගන්නවා හරි එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහා තියෙන එක්ස්පෝර්ට් කියන බටන් එක ටච් කරන්න පුළුවන් විදිහට හැදෙනවා දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ එක්ස්පෝර්ට් කියන එක ටච් කරන්න හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සේව් වෙනවා හරි දැන් මෙන්න මේ විදිහට සේව් වෙන වීඩියෝ එක සේව් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ මෙන්න මේ වීඩියෝ එක ගැලරියට එන්නේ නැහැ මෙන්න මේ වීඩියෝ එක සේව් වෙන්නේ ඔයාගේ ෆයිල් මැනේජර් වල ඔයාගේ ෆයිල් මැනේජර් වල අලුතෙන්ම ෆෝල්ඩර් එකක් හැදිලා තමයි මෙන්න මේ වීඩියෝ එක සේව් වෙන්නේ හරි දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඔයාලට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගෙන මෙන්න මේක සෙටප් කරගන්න කියලා හරි ඔයාලට කරන්න තියෙනවා ඔයාගේ ප්ලේ ස්ටෝර් එක ඕපන් කරගන්න හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ට්වින් ක්ලාෆ් කියලා මේ විදිහට සර්ච් කරන්න එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහ ඇප් එකක් ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ ඇප් එක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න එක හරි ඔයාගේ ෆෝන් එකට මේ ඇප් එක ඉන්ස්ටෝල් කරන් ඉවරනට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ ඇප් එක ඕපන් කරගන්න එක හරි දැන් මම මගේ ඇප් එක මේ විදිහට ඕපන් කරගන්න හරි ඇප් එක ඕපන් කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට වැටෙයි හරි ඇප් එක ඕපන් කරගත්තට පස්සේ මුලින්ම මෙන්න මේ විදිහ ඇඩ් එකක් ඔඩ පේවෙයි ඔයාලා බලා ගන්න පුළුවන් ඊට පස්සේ ටික වෙලාවක් යනකොට මෙන්න මේ වගේ එකක් ඔඩ එනවා මෙතනින් ඔඩ කරන්න තියෙන ඔයාලා මේකට සයින් අප් වෙන්න හරි ඔයාලට පුළුවන් මෙතන FB account එක හරහා සයින් අප් වෙන්න එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ Gmail එක හරහා සයින් අප් වෙන්න හරි දැන් මම කරන්නේ මගේ Gmail එකක් තෝරගන්නවා මම Gmail එක තෝරගත්තට පස්සේ මගේ ෆෝන් එකේ තියෙන Gmail මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් ඊට පස්සේ මම කරන්නේ මෙතනින් කැමති Gmail එකක් තෝරලා දෙන එක හරි මේ විදිහට මම මෙතන තියෙන කැමති Gmail එකක් තෝරලා දෙන්නම් හරි ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට වැටෙනවා මෙතන ඔයා කරන්න තියෙන ඔයාගේ වීඩියෝ එක හදන්න යන්නේ මොන නමකින්ද කියලා ඔයාලට දෙන්න. ඔයාලට පුළුවන් කැමති නමක් දෙන්නවා. හැබැයි ඔයා දැනගන්න ඕනේ ඔයා දෙන නම තමයි ඔයාගේ වීඩියෝ එකේ කෙරවලේ වැටෙන්නේ කියලා. හරි ඊට පස්සේ සැරින් සැරේට ඔයාට ඇඩ් ප්ලේ වේ සමහර විට ඒ ඇඩ් බ්ලොක් කමාරට රිමූව් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම කලින් කියලා දුන්න විදියට ඔයාලට පල්ලෙහායි මේ ඇප් එකේ. හරි මෙතනින් යාට ඇප් එක සෙටප් කරන් ඉවරයි. දැන් අපිට පුළුවන් මම කලින් කියලා දුන්න විදියට ඔයාගේ ඇප් එක ඕපන් කරගෙන ඒක වැඩ කරගෙන යන්න. හරි මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙන්නේ නැති වුණා නොදන්න දෙයක් ඉගෙන ගන්න නැති කියලා වීඩියෝ එක හොඳ නැත්නම් ලයික් කරන්න ඒ වගේම මොකක්ද ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මේ වගේ වීඩියෝ ඉස්සරහම නරඹන්න කැමති නම් අනිවාර්යයෙන්ම අපේ subscribe කරලා තියාගන්න එහෙනම් වැඩි ගිහින් යන්න ඔයාලා හැමෝටම සුබ දවසක්